ජනතාව විමුක්ති පෙරමුණ UNP-ට වෙනදා එයාගේ උදව්ව දුන්නා. 1999 පස්සේ මේ ජනතාව විමුක්ති පෙරමුණ පළවෙනිතාවට ජනාධිපතිවරණය තරඟ කර එයාගේ සහයෝගය හැමදාම අපට විරුද්ධව ක්ෂේත්‍ර ජාතික පක්ෂයේ කඳවුරට ලබා දෙන්න කෙලින්ම හෝ වක්ලෙස ක්‍රියා කරපු බව අපි දන්නවා. දැන් මේ ගමන ජනතා විමුක්ති පෙරමුණ වෙනම තමන්ගේ ඡන්ද ටික තමන්ට එකතු කරගන්න ඔය සිවිල් සංවිධාන කීපයකුත් එක්ක එකතු වෙලා සූදානම් වෙනවා කිව්වත් අපිට අවසාන මොහොතේ දකින්න ලැබෙන පෙරළිය කුමක්ද කියලා අපි සැකයක් අද මතු කරමු. ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඡන්ද ගත්තොත් ඒ ඡන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්න තියෙන ඡන්ද තමයි වෙනම තැනකට එකතු වෙන්නේ. ඒක එක්සත් ජාතික පක්ෂයට ලොකු පාඩුවක්. එක්සත් ජාතික පෙරමුණට ලොකු පාඩුවක්. ඒ පෙරමුණට දිගින් දිගටම සහාය දක්වපු පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ මේ කොච්චර බැර ගහගෙන අද නැටුවත් වෙනම තරඟ කරන බවට මේක ලොකු පෙරළියකට යාමට ඉඩ තිබෙන බව අපි කියන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ වෙනම තරඟ කළත් වෙන ඔය සිවිල් සංවිධාන නියෝජනය කරන බව කියන අය තරඟ කළත් අපේ ඡන්ද හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ ඔක්කොම UNP එකට වෙනදා එකතු ඡන්ද ටික බව අපි කියන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය රැඳී තිබෙන්නේ මේ ජනාධිපතිවරණය මතයි. පොද්ජන පෙරමුණත් සමග, ඒ වගේම පොද්ජන පෙරමුණ සමග එක් වීදින ඒකාපති විපක්ෂයේ පක්ෂ සමග එකතු වෙන සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත් වීමට බාධාවක් හැටියට මේ පක්ෂයේ ඉන්න යම් නායකයින් ගැන තොරතුරු අපි දන්නවා. ඒ අය කොහොමත් එක්සත් ජාතික පක්ෂය කරා යන අය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නමත් ඒකේ අතීතයත් බේරගන්න ඕන නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබෙන්නේ එකම තීරණයයි. ඒ තමයි ඒකාපති විපක්ෂයත් එක්ක එකතු වෙන යම් එකඟතාවයකට ළඟා වෙන්නයි මේ ජනාධිපතිවරණය සම්බන්ධ. ඒ වගේම මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉතා පෞද්ගලිකව කියා හිටියා. එතුමාගේ ලොකු වගකීමක් තියෙනවා මේ වෙලාවේ අපේ මතවාදයට අයිති අපේ දර්ශනය පිළිගන්න අපිත් එක්ක එකට හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කොටහක් අද අපෙන් විවව ඉන්නවනම් ඒ කොටහ ආපහු අපට එකතු කර ගැනීම අපේ බලවත් වගකීමක් බව අපට මේ ඡන්දයේදී විශාල ජයග්‍රහණයක පෙරනිමිති පහළ වී තිබුණත් අපි අන්තිම පියවරත් ගන්න ඕනේ ඒක ආරක්ෂා කරන්න. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කර ගැනීමට ගන්නා වූ තීරණය පියවර තීරණාත්මකයි කියා මා කියන්නත් උවමනා.